ඉතින් එහෙම අදත් ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් අපි බලමු මීට පෙර කතා කරා ලන්දේසි සම්බන්ධව වෙළඳාම් සම්බන්ධ පසුබිම සැකසුනේ මොනවා වගේ ආකාරයකද කියලා, ඒ වගේ මේ රට තුළ ඇති වූ ගැටුම් සම්බන්ධ. අද අපි කතා කරන්නේ අර ලන්දේසීන් පෙරදිගට සංක්‍රමණය වීමට හේතු ගණනාවක් තමයි කතා කරන්නේ. ඉතින් මේ ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. අර චාන්ස් රජුරුවන් විසින් නැත්නම් පිරිත් රජුරුවන් විසින් කටයුතු කරන ලද ආකාරය නිසා ලිස්බන් වරාය තහනම් වෙනවා. ඒ ලිස්බන් වරාය තහනම් වීම සමග ලන්දේසීන්ට තම කටයුතු ගෙන යාමට අපහසුතාවයකට පත් වෙනවා. තවත් එකක් තමයි ලන්දේසීන් මේ වන විට පෘතුගීසීන්ගෙන් අතරමැදි පිළියෙට ලාභ ලබා ගැනීම උපරිමය දක්වා ගමන් කොට තිබුණා. ඉතින් මේ අයට අවශ්‍ය වුණා තමාගේම අතරමැදි වෙළඳාමකින් දොරව තමන් විසින්ම පෙරදිගට පැමිණලා වෙළඳාම් කටයුතු සිදු කිරීම. අන්නේ අවශ්‍යතා දෙක තමයි මූලික වශයෙන්ම පෙරදිගට ගමන් කිරීමට හේතු වෙන්නේ. ඉතින් මේ පෙරදිගට පැමිණීම සමග පෙරදිගට පැමිණීම සඳහා ගැටලු කීපයකුත් මතුවෙනවා. පැමිණෙන්න ගැටලු ඇති වෙනවා. මේ ගැටලු තමයි අර පෘතුගීසීන් කිසිම දවසක තමන්ගේ ප්‍රදේශ පිළිබඳව කිසිම ජාතියෙකුට පෘතුගීසි නමට කිසිම ජාතියෙකුට ජාතිකයෙකුට පවසලා තිබුණේ ගමන් මාර්ග පිළිබඳව වෙළඳාම් කරන ආකාරයේ සම්බන්ධ. එහෙත් ලන්දේසි මේ සඳහා සොයා බැලීම් ගණනාවක් කරා. ඒ අවස්ථාවේදී ලන්දේසි නැව් සම්බන්ධ නාවිකයන් දෙදෙනෙක් මේ පෙරදිගට ගමන් කිරීම සිද්ධ කරලා තියෙනවා. පෘතුගීසීන්ගේ ඔය ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ තිබුණ පාලන මධ්‍යස්ථානයක් විත. ඉතින් මේ දෙදෙනා තමයි එක්කෙනෙක් ඔය හයිජන්ස් පන්ස් ලින්සෝටන් කියන එක්කෙනා. හයිජන්ස් පන් ලින්සෝටන් කියන එක්කෙනා සහ ඊළඟට කොරනේලිස් වෑන් හවුස්මන්. කොරනේලිස් වෑන් හවුස්මන් කියන දෙදෙනා පෙරදිගට කීප වතාවක් පැමිණලා ඒ පිළිබඳ අත්දැකීම් ලබාගත්තු නාවිකයන් දෙදෙනෙක් බවට පත් වෙලා තිබුණා. ඉතින් මේ අයගේ දැනුම යොදාගෙන යුරෝපයේ සිට පෙරදිගට සංක්‍රමණය වීම සම්බන්ධව ලන්දේසීන් අදහස් කරගෙන තිබුණා. ඉතින් මේ තොරතුරු අනුව පේත්‍රස් පොලෝජියස් කියන සිතියම් අඳින්නා විසින් සිතියමකුත් නිර්මාණය කරගන්නවා මේ ලන්දේසි. මේ ප්‍රදේශයට එන්නේ මොන වගේ මාවත් ඔස්සේද කියන එක මේගොල්ලෝ නිර්මාණය කරගන්නවා. ඉතින් පළමුවෙන්ම ආවේ නම් ඔය කොරනේලියස් හවුස්මාන්ගේ කණ්ඩායම. මේ කණ්ඩායම 1594 තමයි ආවේ. මේ සංවිධානයක් විදිහට තමයි මේගොල්ලෝ තැවිලා දෙන්නේ. කොම්පඤ්ඤ වෑන් වීර් හෙවත් එක්සත් සමාගම කියලා නමින් තමයි වෙළඳාම් කටයුතු සඳහා මෙහිට පැමිණෙන්නේ. මේ වෙළඳ කණ්ඩායමේ නාවිකයන් ගැන 200ක් වුණා. නැව් 8ක් පැමිණියා. මේගොල්ලෝ ගමන් කරන්න පටන් ගන්නේ ආසියාවේ නැත්නම් ඉන්දියා සාගරය හරහා ජාවා දූපත ආසන්නයට ගොස් ඒ හරි ඒ ආසන්නේ පිහිටි ස්ථාන දෙහිකට ගමන් කරනවා. ඒ ජාවසෝ දූපතේ තියෙන බෙන්ස් ටන් කියන හරියට ස්ථානයට ගිහිලා ඒ හරියේ වෙළඳ කටයුතු සිදු කරමින් කාලයක් ගත කරනවා. ඊට පස්ව අවුරුද්දකින් පස්ව මේගොල්ලෝ නැවත මේ ඕලන්දිය කරා පැමිණීම සිදු කරනවා. ඉතින් ඕලන්දියට එන අවස්ථාවේදී මේගොල්ලෝ වැඩි ලාභයන් ලබා ගත්තේ නැහැ. මේ ගිය ගමනට යන වියදම විතරක් මේ බේරෙන්න විදිහට තමයි මේගොල්ලන්ට ලාභ ලබා ගන්න හම්බුනේ. ඉතින් හැබැයි මෙයාලා ලබාගත්තු දෙයක් තියෙනවා. මේ නාවික ගමන් පිළිබඳ දැනුමක් නම් ලබාගත්තා. ආසියාව නැත්තම් පෙරදිග පවතින නාවික ගමන පිළිබඳ දැනුමක් ඇති කරගන්න. මේ දැනුමත් ප්‍රයෝජනෙට අරගනිමින් ඊළඟ කණ්ඩායම් ගණනාවක් මේ ප්‍රදේශයට එන්න පටන් ගත්තා. ඇවිල්ලා වාර සාමාන්‍යයෙන් 15 වතාවක් විතර විවිධ කණ්ඩායම් මේ ප්‍රදේශයට පැමිණෙන්න පටන් ගත්තා. මේ අතරතුරදී තරගකාරීත්වයක් ඇති වෙන්න පටන් ගන්නවා මේ කණ්ඩායම් අතර.
kandaya matra bivida tarang karita atara samaha welawata landesi landesi atara weladama sambandha gadalu athi wenna patan gatta e anuwa baluwama me gollo menne me wage dewal adupadutta wataha gannawa me thul me thulin ekak thamai me gollanta prabala navika hamudawak nositima gadaluwak vela thibuna thawa ekak thamai yuropiya sita peradigata patun නාවික මාර්ගයේ තැනින් තැන කඳුළු පිහිටවන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ වගේ ස්ථාන. මෙතන තියෙනවා අප්‍රිකාවේ කේප් ටවුන් කියන වගේ තැන් මැඩගස්කරේ වගේ ස්ථානවල කඳුළු පවත්තා ගත්තොත් තමයි පහසුවක් වෙන බව තමයි හඳුනගත්තේ. ඊට පස්සේ යුද බටයම් බඳවා ගන්න ඕනේ. මොර පොරවල් වැඩි කරන්න ඕනේ කියන එක මේගොල්ලන්ට තිබුණු එක මතයක්. තවත් එකක් තමයි මේ කාලේ වෙනකොට මේ මේගොල්ලන්ට තිබුණේ ලයිසන් එකක්. මේ වෙළඳාම සම්බන්ධව ලයිසන් එකක් තිබුණේ. බ්‍රිතාන්‍ය වගේ රටවල් වලට මෙතනින් යාරේ. සුබපත් මේ තුඩුවෙන් ඔබට බලතල තිබුණා ඔවුන්ගේ වෙළඳ සමාගමට අනුව. ඉංග්‍රීසි පෙරදිග වෙළඳ සමාගම කටයුතු කිරීම සඳහා බලතල තිබුණා. ඒ පෘතුගීසීන්ටත් ඒ බලතල යොදාගෙන තිබුණා. එහෙත් ලන්දේසීන්ට එහෙම බලයක් තිබුණේ නැහැ. ඉතින් ඒ අඩුපාඩුවත් ඔවුන් දැක්කා. ඉතින් බ්‍රිතාන්‍ය හා පෘතුගීසි පෘතුගීසි ලන්දේසි ආදර්ශයට ගන්නවා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය හා පෘතුගීසීන් කරපු දේවල් මොනවද ලන්දේසිමුත් ආදර්ශයට ගන්නවා. ඉතින් මේ සම්බන්ධව දැන් වෙළඳ සමාගම් අතරත් මේ තරගයක් ඇති වෙනවනේ Tamange අන්නේ හින්දා මේගොල්ලෝ 1602 වසරේදී පෙරදිග සාගරවල ආණ්ඩු බලය සහිත පිහිටවා ගන්නවා එක්සත් තනි වෙළඳ සමාගමක්. මේ සමාගමට අපි මෙන්න මෙහෙම නමක් කියනවා. ඒගොල්ලෝගේ භාෂාවෙන් වෙරිනිස් ඕස්ට් ඉන්දියන් කම්පැනි කියලා තමයි කියන්නේ. මේකට අපි කෙටි නමකින් නම් කියන්නේ BOC කියලා සමාගම පිරිනමනවා. මේක බලතල කොලිජිසම් කියන මණ්ඩලවලට තමයි පවරලා තිබුණේ. කොලිජිසම් කියන මණ්ඩල ගණනාවකට පවරලා තිබුණා. ඒ අනුව බලතල මේවාගේ ආකාරයට තවත් දෙදියන් නිලතල හදලා තිබෙන රාජකීය ජනරාල් අධ්‍යක්ෂක මණ්ඩල ඊළඟට වෙම්බ මහා කවුන්සිල ආදී ආයතන ගණනාවක් තිබුණා. ඉතින් BOC සමාගමට ඒ සමාගම විසින්ම බලතල කීපයක් හදාගෙන තිබුණා. ඉන්දියන් සාගරයේ පවත්වාගෙන ගිය වෙළඳ කටයුතු ආරක්ෂා කරගෙන විධිමත් විදියට පාලනය කර ගැනීම අනිත් එක තමයි ඉස්පාඤ්ඤයට විරුද්ධව කරන සටනට මුදල් සොයා ගැනීම. ඔය වගේ දේවල් Taman සතු බලතල විදියට මේගොල්ලෝ හිතාගත්තා. ඊට පස්සේ රජින් ලබා දුන්න බලතල ගන්නාවුත් තිබුණා. ඒ කියන්නේ ඕලන්ද රජය විසින් ලබා දුන් බලතල තමයි මෙන්න මේවා. අදාළ ප්‍රදේශවල තුල විජිත පිහිටුවීම. අදාළ ප්‍රදේශය තුල මොකද විජිත පිහිටුවීම. ඒ කියන්නේ මේවට කියනවා කොලනීස් කියලා. සිංහලෙන් කියන්නේ කොලනී කියලා වචන ආවේ ඒ වගේ අවස්ථාවක තමයි නේද? ඊට පස්සේ දෙක තමයි නාවික හමුදා සහ යුද හමුදා පවත්වාගෙන යෑමේ බලය. නාවික හමුදා හා යුද හමුදා පවත්වාගෙන යෑමේ බලයත් රජින් ලබා දුන්න බලතලයක් වුණා. ඊළඟට අවශ්‍ය තැන් වලට යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමේ බලයක් තිබුණා. අවශ්‍ය තැන් වලට යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමේ බලයක් තිබුණා. ඊළඟට රජයේ වෙනුවෙන් ගිවිසුම් වලට පෙනී සිටීම පිළියෙල කිරීමේ බලය. රජයේ වෙනුවෙන් ගිවිසුම් වලට පෙනී සිටීම හා පිළියෙල කිරීමේ බලය. ඊළඟට රජයේ වෙනුවෙන් අදාළ බල ප්‍රදේශයේ මුදල් ලැච්චු ගැසීමේ බලය. රජයේ වෙනුවෙන් අදාළ ප්‍රදේශයේ මුදල් ලැච්චු කිරීමේ බලයත් මේගොල්ලන්ට ලැබුණා. එතකොට මේගොල්ලන්ගේ අර අපේ රටේ දැනට පවතින විවස්ථාදායක විධායක අධිකරණ කියන බලය වගේ මේගොල්ලන්ටත් තිබුණා පරිපාලන විවස්ථාදායක අධිකරණ බලයක් තිබුණා මේ සමාගම සතුව. ඉතින් ලන්දේසීන් ලංකාවට පැමිණීම සම්බන්ධව කතා කරනකොට මේ වගේ දෙයක් තමයි අපිට කතා කරන්න වෙන්නේ. BOC සමාගම පිහිටුවා ගත්තට පස්සේ 2010 ඒ අවුරුද්දේ කියන්නේ 1602 නේද? 1602 පමණ මෙන්න මේ කණ්ඩායම නැවතෙනවා. ඒ කණ්ඩායම එන්නේ ලංකාවේ මඩකලපු ප්‍රදේශයට. මඩකලපු ප්‍රදේශයට ඇවිල්ලා ගොඩ බහිනවා. ඒකේ ප්‍රධානියා වෙන්නේ නැත්තම් නාවික අත්මිරාරවලයා වෙන්නේ ජොරිස් පන් ස්පීල්බර්ජන් තමයි. ඉතින් මෙයා ඇවිල්ලා විමලධර්මසූරිය රජුරවන්ට සංදේශයකුත් රැගෙන තමයි පැමිණෙන්නේ. ඒ සංදේශය සඳහන් වෙන්නේ බෙවුනේ මෙන්න මෙහෙමයි. ඔබට පෘතුගීසින් ලංකාවේ පළවා හැරීම සඳහා උදව් කළ හැකි බව තමයි ලිපි සඳහන් වෙන්නේ. රජතුමා
මේකින් උද්ධාමයට පත් වෙනවා. ඒ දැන් මේ අවස්ථාවේදී රජතුමාට අවශ්‍ය වෙලා තිබුණේ පෘතුගීසින් පන්නා ගැනීම කොහොමද සිදු කළ යුත්තේ කියලා. ඉතින් රජු කරන්නේ උස්සවස්රියෙන් පිළියරන් රාජකීය භෝජන සංග්‍රහයකුත් දීලා මේගොල්ලව ඊළඟට පිටත් කර යනවා මේ පොරොන්දු පිට. ඊට පස්සේ මේ කණ්ඩායම ආවේ සාමාන්‍යයෙන් 1602 ජූනි මාස තමයි මේගොල්ලෝ ආවේ. ඊළඟට 1602 නොවැම්බර් මාසේ තවත් කණ්ඩායමක් පැමිණෙනවා. ඒගොල්ලෝ තමයි අර සිබෙල්ද වියට් කියන වර්ඩ් කියලාත් කියනවා. ඒ කණ්ඩායම තමයි පැමිණෙන්නේ ඊළඟ කණ්ඩායමට. ඉතින් සිබෙල්ද වියට් නැත්නම් වර්ඩ් කියන කණ්ඩායම නායකයා නැත්නම් නැවුපතිය පැමිණෙනවා මඩකලපුවට. මඩකලපුවට පැමුණාම ඊළඟට ලන්දේසි නායකයා යන්නේ කොහටද? උඩරටට. උඩරට උස්සාවස්රියෙන් පිළිගැනීමක් සිදු කරනවා මේ කණ්ඩායමත්. රජු මොහුගෙන් ඉල්ලනවා මෙන්න මෙහෙම දෙයක්. රජතුමා ඔහුගෙන් ඉල්ලන සිද්ද පළවෙනි ඉල්ලීම තමයි පෘතුගීසි නැව් කොළඹට ආ නොහැකිවරසේ බාධා පමුණවන්න කියලා කිව්වා. එතකොට මොහු උත්තර දුන්නේ මොකද්ද? ඔබ වියදම් කරනවා රජතුමා මුදල් වැය කරන්නේ නම් එය කළ හැකි කියලා. ඒකෙන් දැන් මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? මොහුට මුදල් වැය කිරීමේ කටයුත්තක් ටිකක් මකහරින ස්වරූපයක් තියෙනවා. ලාභ උපරිම විදියට පවත්වා ගැනීම තමයි ඔවුන්ගේ බල මේ වෙලා තියෙන්නේ. මොකද මුදල් මෙහි වියදම් නොකර තමන්ගේ රටට ආදායමක් ගෙන වෙන්නේ තමයි වෙනත් අයගේ මුදල් යොදවගෙන තමන් කටයුතු කරගැනීමේ අපි ප්‍රායක් තිබෙන බව පේනවා. ඉතින් ඊළඟට රජතුමා තවත් ඉල්ලීමක් කරනවා. ගාල්ලේ පෘතුගීසි කඳුළු වලට පහර දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේකත් එච්චර ගණන් ගැනීමක් කරන්නේ නැහැ මොහු. ඊටපස්ව මොහු අධික බීමක් කමින් සිටි අවස්ථාවක් මේ අවස්ථාවේදී රජුට සහ විසවරුන්ට අවඥා සහගත විදියට වදන් කියමින් උපහාසයට ලක් කරන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී රජු අණ දෙනවා මේ බල්ලා බැඳ දමව කියලා කියනවා. එතකොට රාජපුරුෂයන් ඇවිල්ලා මේ පිරිස බැඳ දමා අවසානයේ මොකද මරණයට පත් කරනවා මොහු ඇතුළු කීප දෙනෙක්. එතකොට අවසානයේ දෙවනි නිලධාරියා මේ වියට්ගේ දෙවනි නිලධාරියට රජතුමා මෙසේ කියා හරිනවා මේ රාජපුරුෂයන් විදියට මෙන්න මේ දේ කළායි කියන එක. එහෙනම් මෙහෙම කියනවා, සුරාපානය කරන්නා කුමටද ඔබනේය? ඔහු කාලකන්ණියකි. දෙවියෝ කටයුත්ත සිදු කොට ඇත. ඔබ සාමයට කැමතිද? මාත් සාමයට කැමතියි. ඔබ යුද්ධයට කැමතිද? ඒටද මා කැමතියි කියලා පණිවිඩය යවනවා දෙවන නිලධාරියට. ඔන්න ඔය වගේ මට්ටමකින් ඔන්න ඔය සාකච්ඡා වාරයත් අවසන් වෙනවා. ඊට පසු කාලයක් යනකොට විමල ධර්මසූරිය රජතුමා මරණයෙන් පස්සේ ඊළඟටපත් වෙන්නේ අර විමල ධර්මසූරිය රජුරුවන්ගේ සුළු මවක හිටියා. සුළු මවකගේ පුතේ සෙනරත් රජු තමයි මේ කාර්ය තුල පාලනය බාරගන්නේ. එතකොට සෙනරත් රජු අර කුසුමාසන දේවියද නැවත විවාහ කරගෙන ඔහු පාලන කටයුතු සිද්ධ කිරීම කරගෙන යනවා. මේ අතරතුරදීත් කණ්ඩායම් කිහිපයක් සාකච්ඡාවට සඳහා පැමිණෙනවා. බෝපුවර කියන නායකයා සමග සාකච්ඡා පවත්වනවා. ඒවත් අසාර්ථක වෙනවා. අවසානයේ සෙනරත් රජතුමාගෙන් පසු ඔහුගේ පුත් දෙවන රාජසිංහ රජතුමා සමග තමයි පාලන කටයුතු පිළිබඳව ඊළඟට සාකච්ඡා කරන්නේ. එතකොට මේ ලන්දේසින් ඔහු සමග සාකච්ඡා කරලා සාකච්ඡාවෙන් අසු එකඟතාවයකටපත් වෙනවා. එකඟතාවයකටපත් වෙන කුරුදු අයිතිය වගේ දෙයක් ලබා දෙනවා 1638 මේ මාසයේදී තමයි ගිවිසුමක් ගන්න. ඒ ගිවිසුමේ වගන්ති තමයි පෘතුගීසි මෙරටින් නිරපායරීමට උඩරට රජු සහය දීමට ලන්දේසීන් එකඟ වීම. ඊළඟ වගන්ති තමයි පෘතුගීසින් ටෙරියෝ සටන් සඳහා ලන්දේසීන්ට වැවෙන මුදල් කුරුදු ගම්මිරි සිටි ආදී මීටි ආදීන් ලන්දේසීන්ට ලබා දෙන්න රජු එකඟ වෙන්න ඕනේ. ඊළඟට තමයි ඇතුන් හැර උඩරට සිසු වෙළඳාමේ මිලදී ගැනීමේදී ඒකාධිකාරිය ලන්දේසීන්ට ලබා දෙන්න ඕනේ. ඇතුන් හැර ඊළඟට කියනවා රජුන් අදහස් කරන්නේ නම් පෘතුගීසින් අල්ලා ගන්නා බලගොඩ කොටුවල හමුදාව නතර කර වීමට එකඟ වීම. මෙන්න මේ වගේ කාරණා ගණනාවක් ඔවුන් මේ ගිවිසුමට එක මේ
ඇතුළත් කරගන්නවා. ඉතින් අපි බලමු මේ මොකද වෙන්නේ කියලා ඊළඟට. පෘතුගීසින් නෙරපීමේ සටන් සහ මොහොදුබර ප්‍රදේශවල ලන්දේසි බලය පිහිටුවීම. එතකොට 1638 වසරේ ගිවිසුමින් පසුව පෘතුගීසි මෙරටින් නෙරපාහැරීමට තවත් වසර 20ක් ගත වෙනවා. එම කාලයේදී පෘතුගීසින් යටතේ පැවති ත්‍රිකුණාමලයේ මීගම ගාල්ල කළුතර කොළඹ මන්නාරම යන යාපනය ඇතුළු සෙසු බලකටු යටත් කිරීමට ලන්දේසින් හවුඩට හමුදාව කටයුතු කළා. ත්‍රිකුණාමලයා මීගම බලකටු යටත් කිරීම පසුව රජු ලන්දේසින් අතර මතගැටුම් ඇති වී ලන්දේසින් තමන්ට වාසිදායක ප්‍රදේශවල බලකොටුව අල්ලාගත් පසු 1638 වසරේදී ගිවිසුම් පරිදි රජුට බාර දීමට කටයුතු නොකිරීම එම තත්ත්වයට හේතු වේ. එහෙනම් මේ වගන්තිවල නැත්තම් ගිවිසුමේ අඩංගු කරුණු මොවුන් උල්ලංඝනය කරන්නට පටන් ගන්නවා. මෙන්න මේ කරුණ තමයි ප්‍රධාන වශයෙන් උල්ලංඝනය. රජු අදහස් කරන්නේ නම් පෘතුගීසින් අල්ලා ගන්නා බලකොටුවල ලන්දේසි හමුදාව නතර කිරීම ඒකක වීම. අන්නේ කටයුත්ත ඔවුන්ගේ කැමැත්තට අනුව සිද්ධ කරනවා. ලන්දේසින් මුල සිටම අතිශය කපටි අන්දමින් රජසම කටයුතු කිරීම සිද්ධ කළ තියෙනවා. 1638 ගිවිසුමේ එක් වගන්තියක් අනුව පෘතුගීසින් අල්ලා ගන්නා ලබන බලකොටුවල ලන්දේසියන් හමුදා නතර කළ යුත්තේ උඩරට රජු කැමැති නම් පමණයි කියන අදහස ඒක මොවුන් උල්ලංඝනය කරනවායි කියලා කිව්වා. ලන්දේසි එම වගන්ති අමතක කොට කටයුතු කළේ. ඒ අනුව තමන් අල්ලාගත් බලකොටුවල රජුගෙන් නොවීමසා ලන්දේසීන් තම බටයන් අතර කරන ලදි. මීගමෝ හා ගාල්ල කුරුදු ගොඩක් වැවෙන ප්‍රදේශයක් තමයි මීගමෝ හා ගාල්ල ප්‍රදේශ වල. ඒවා රජුට බාර නොදී ඒ ප්‍රදේශ මොනවද කරන්නේ? ලන්දේසීන්ම පාලනය කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රදේශයේ කුරුදු වැඩිපුර තියෙන නිසා ලන්දේසි කටයුතු කරනවා. මේ විදිහට පාලනය සිද්ධ කරන්නේ. මෙම මතභේද නිසා බලකොටුවල සිටින සේවකයන්ට වැටුප් කිරීම රජුට අයිති නැති දෙයක් විදිහට තමයි රජු සලකන්නේ. රජුට ඔහු රජතුමා කියනවා මට මේ වැටුප් ගෙවීම සිද්ධ කරන්න බෑ, මේ ලන්දේසින්ම ගෙවා ගන්න කියන එක කිව්වා. යුද වියදම් ගෙවනතුරු බලකොටුව රජයට පවරා දෙන ඕනුත් කියනවාද යුද වියදම් ගෙවනතුරු. දැන් අර පෘතුගීසින් සමග යුද්ධයට ගිය වියදම ගෙවනතුරු අපි පවරලා දෙන්නේ නැහැ කියලා වෙලා කියන්න පටන් ගන්නවා. එහෙත් කොළඹ ඇතුළු බලකොටුවලින් පෘතුගීසින් පලවා හැරීමට ලන්දේසින් සහාය අවශ්‍ය බව දෙවන රාජසිංහ රජතුමා දන්නවා. එයින්ද උපක්‍රමශීලීව පවත්වා ගැනීමට ගැටුමක් ඇති කර ගැනීමට මේ රජතුමා සිද්ධ කරගත්තේ නැහැ. මොකද ලන්දේසින් සමග මොකද හේතුව තවත් දේවල් කරගන්න අවශ්‍යතාවයක් තියෙන නිසා. මේ අතර මෙන්න කණ්ඩායමක් වෙනවා ජෙරාඩ් හල්ප් නම් සෙනෙවියා යටතේ විශාල ලන්දේසි හමුදාව ලංකාවට පැමිණලා ඉන් ශක්තිමත් වෙලා ලන්දේසි පෘතුගීසින්ගේ කොළඹ කොටුව අත්පත් කර ගැනීමට උස් බිම්වල කාලතුවක්කු සවිකොට වැටලීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් හල්ප් සෙනෙවියා කෙරෙහි ප්‍රසාදයටපත් වෙනවා. දැන් මෙයා ඇවිල්ලා වෙලා උස් බිම්වල හැමදැනම කාලතුවක්කු සවි කරලා අර යුද ශක්තිය පෙන්නලා අර කණ්ඩායම පළවා හැරීම සඳහා තමයි කටයුතු කරන්න කියන එක දැක්කහම රජතුමාට හරි ප්‍රසාදයටපත් වෙනවා. රජතුමා ඔහු මහත් සැලකිලි දක්වා විශාල හමුදාවක් සටනට එවීය. ඒ විශාල හමුදාවක් ඉදිරියෙන් රජතුමාගේ හමුදාවකුත් මේ කණ්ඩායම එක්ක සටනට එවීය. මින් අසරණ භාවයට පත් පෘතුගීසියු යටත් වූ බව ප්‍රකාශ කොට කොළඹ කොටුවේ අතුර ලන්දේසින්ට බාර දෙනවා. එතකොට පෘතුගීසින්ට මුහුණ දෙන්න බැරි කම නිසා මොකද ඔවුන් යටත් වෙලා යතුරු බාර දෙනවා ලන්දේසියට. ඒතේ කාළු කොටුවේ සිට ක්‍රියාත්මක වූ ලන්දේසි එතැන් සිට කොළඹ කොටුව දක්වා ඔන්න ශක්තිමත් වෙනවා. මූලස්ථානයේ බවටපත් කරගන්නවා මේ කොළඹ. 1638 වසරේ ගිවිසුම නැවත කඩ කිරීමක් කරනවා ලන්දේසි. මේ නිසා රාජසිංහ රජු කෝපයටපත් වෙනවා. ලන්දේසීන් 1658 වසරේ මන්නාරමටද ඉන්පසුව යාපනයේ කල්පිටියේද අල්ලා ගැනීම සමග ලංකාවේ මුහුදුබර ප්‍රදේශ එතෙත් පැවති පෘතුගීසි පාලනය අවසන් වෙනවා. අල්ලාගත් බලකොටු ලන්දේසීව තමන් අතට තබා ගැනීම සිද්ධ කරනවා. ලන්දේසීන් ගේ අරමුණු පෘතුගීසින් යටතේ පැවති ප්‍රදේශ ඔවුන්ගේ බලයට පිහිටුවීම බව රජු තේරුම් අරගන්නවා. රජු කරන්නේ ඊට එරෙහිව කටයුතු කිරීමක් කරනවා. මේ ඉක්මනට තවත් ලන්දේසීන් අල්ලා ගැනීමට ඉඩ ඇති ප්‍රදේශ ඉක්මනින් උඩරට ප්‍රදේශයට යාකර ගැනීමක් කරනවා. ඒ තුළින් රට තවත් ආරක්ෂිත තත්ත්වයකට පත් වෙනවා. ලන්දේසීන්ට හැබැයි හැකි වෙන්නේ අර පෘතුගීසීන් අල්ලාගත්තු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් අල්ලා ගැනීමට තමයි. එතකොට කොළඹ ගාල්ල මාතර මීගමෝ කල්පිටිය මන්නාරම යාපනයේ ත්‍රිකුණාමලයේ බලකොටුව
සහ මඩකලපුව ආදී ප්‍රදේශවල බලපොටු ඉදිකිරීම සිද්ධ කරනවා. එවිට ප්‍රධාන බලපොටු වලට අමතරව අලිමංකඩ, පේදුරු තුඩුව, කයිට්ස් ස්ථානවල කුඩා බලපොටු රටද්ද ඕන් විසින් නිර්මාණය කරන පෘතුගීසින් වෙනුවට එවැනිම පිරිසක් ගත්ත එකට කියනවා ඉගුරුදී මිරිස් ගත්තා කියලා වැකියක් කියන නැත්තම් ප්‍රස්තාව දෙලා නිර්මාණය වෙන්නේ මේ අවස්ථාවේ තමයි. ලන්දේසි මුඩරටරමක රාජ්‍ය සමග පැවතු සබත්තා ගැන කතා කරනකොට මෙරට දේශපාලන බලයක් ගොඩ නගාගෙන සිටි පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසියන් යුරෝපා ජාතීන් අතරින් උඩරට රාජ්‍ය සමග වැඩිම කාලයක් යාමත් සබත්තාව පවත්වාගෙන ගිය ජාතිය ලන්දේසීන් වේ. එනම් වල සුහද සබත්තාව පවත්වාගෙන ගිය කණ්ඩායම් වෙන්නේ වැඩිම කාලයක් ලන්දේසීන් වෙනවා. පෘතුගීසින් උඩර රාජධානිය සම්බන්ධයෙන් අනුගමනය කළේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තියක්. මෝදුබර ප්‍රදේශවල සිය බලය පිහිටුවා දශක දෙකක් ගත වීමට පෙර ඉංග්‍රීසියෝ උඩරට රාජධානිය යටත් කරගත්තේ. එහෙත් ලන්දේසීයෝ 1638 ඉඳන් 1799 කාලයේදී උඩරට රජ සමග දූත සබත්තා පවත්වලා තියෙනවා. දූත සබත්තා පැවැත්වීම ලිපි හුවමාරු කරගෙන ආදීන් සාමකාමී සබත්තා පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. අතර අවස්ථාව ලැබුණ විට එම රාජධානිය ආක්‍රමණය කිරීමට පසුබස් උනේ නැහැ. මේ නිසා ලන්දේසීන් ආවුඩරට සබත්තා අතර කිසියම් විචිත්තත්වයක් දැකීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ තව එකක් තමයි මේ රජතුමාට යටහත් ආකාරයට කටයුතු කරලා තියෙනවා. සමහර වෙලාවට වැකියේදීම ලියුම් ලිවීමේදී පවා මොකද රජුට හිතවත් ඔබගේ සුවචකීකරු වගේ වචන යොදාගෙන භාවිතා කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒකට ලන්දේසීන් ගොඩක් වෙලාවට සටන් වලින් තමන්ගේ තියෙන මුදල් වැය කර ගැනීමට වඩා මොකද සාමය ඇති කර ගැනීම තමයි අපේක්ෂා කරලා තියෙන්නේ. ඉතින් දෙවන රාජසිංහ රජු සමඟ ලන්දේසීන් අතර පෙර සබත්තා අපි පොඩ්ඩක් බලමු. පෘතුගීසි මෙරටින් නිර්පාරීමට දෙවන රාජසිංහ රජු ලන්දේසීන් කැඳවාගෙන ඇති නමුත් 1638 ඉඳලා 1654 කාලයේදී පෘතුගීසින්ගෙන් අල්ලාගත් ප්‍රදේශ ලන්දේසීන් රාජ්‍යට බාර නොදීම නිසා දෙපක්ෂය අතර මොනවාද වුනේ මතභේදයක් ඇති වුණා. මේට ඊයේදී අපි සඳහන් කරන්නේ මෙරට ලන්දේසි ප්‍රතිපත්තිය මේ වූ නිලධාරීන්ට උඩරට රාජධානියේ ශක්තිය ගැන කිසි අවබෝධයක් නැති වුණේ. එහෙනම් ලන්දේසින්ට උඩරට රාජධානිය සම්බන්ධව නම් කිසිදු අවබෝධයක් නම් තිබුණේ නැහැ. මුහුදු මගින් හා ගොඩබිමින් එම රාජධානිය කොටු කිරීමේ අරමුණ ඇතුව 1659 ඉදලා 1668 කාලයේදී එතෙක් උඩරට යටදී පැවති නැගෙනහිර බස්නාහිර වෙරළ වල ප්‍රදේශ කිහිපයක් ලන්දේසීන් අල්ලාගෙන තියෙනවා. ලන්දේසීන් මෙම ආක්‍රමණකාරී ක්‍රියා ගැන නිශ්ශබ්දව සිටි දෙවන රාජසිංහ රජතුමා 1670 වසරේ සිට හැම පැත්තකින්ම ඕන්ට පහර දීමට පටන් ගත්තේ. රාජසිංහ රජුගේ මෙහෙවීම පිට උඩරටියන් එල්ල කළ ප්‍රහාර කොතරම් ශක්තිමත් හා ක්ෂණික වේදයක්ද? 1658 වසරේ පසු ලන්දේසී අල්ලාගත් සියලුම ප්‍රදේශ පහේ උඩරටියන්ගේ මෙකී ප්‍රහාර නිසා ඔවුන්ට අහිමි විය. රාජසිංහ රජුගේ මෙම ප්‍රහාර මාලාව උඩරට ශක්තිය පිළිබඳ නියම අවබෝධයක් ඇති කර ගැනීමට මෙන්ම උඩරට සම්බන්ධ ලන්දේසීන්ගේ ඉදිරි ප්‍රතිපත්ති සකස් කර ගැනීමටද උපකාරී වූ බව පෙනේ. ගොඩබිමේදී උඩරටියන් ලන්දේසීන් සමග කරට කර සටන් කිරීමට සමත් බවත් උඩරට ප්‍රදේශ අත්පත් කර ගැනීමට ගියහොත් පෘතුගීසීන්ට මෙන් කෙලවරක් නැති යුද්ධයකට මුහුණ දීමට තමන්ට සිදුවන බවත් මෙම ප්‍රහාර මාලාව සමග ලන්දේසීන් තේරුම් ගන්නවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් උඩරට රාජ්‍ය සම්බන්ධයේ කිසියම් ගෞරව සම්ප්‍රදිත වියකින් යුතුව රජවරුන් සමග හැකි තරම් සාමකාමී වෙඳීමට තමයි මේ පෘතුගීසීන් කටයුතු කරන්නේ. ඒකෝට අපි බලමු උඩරට ලන්දේසි දූත සබත්තා සම්බන්ධව. පළමු විමර්ශන සූර්ය රජු කාලයේ සිට උඩරට රාජධානිය හා ලන්දේසීන් අතර දූත සබත්තා පැවතුණා. දෙවන රාජසිංහ රජුගේ කාලයේදී අවම වශයෙන් ලන්දේසි දූතයන් 8 දෙනෙකු. අවම වශයෙන් ලන්දේසි දූතයන් 8 දෙනෙකු වරින් වර මුණගැසුණා තියෙනවා. දෙවන රාජසිංහ රජුගේ කාලයේ සිදු ලන්දේසි දූත ගමන් අතර 1656 වසරේදී ජෙනරාල් ජෙරාඩ් හල්ට් රජු මුණගැසීම ඉතා වැදගත් අවස්ථාවක්. මේ වන විට පෘතුගීසීන් මෙරටින් නිරපාන තිබූ අතර ලන්දේසීන් හා රජු අතර මතභේද පැවතුණ විගයක් බවට පත් වෙලා තිබුණා. රජුගේ ආරාධනාවෙන් උඩරට ගිය ලන්දේසී දූතයා රජු තුමා විසින් ඉතා ගෞරවයෙන් පිළිගන්නා ලදී. උඩරටියන් ඉතා අලංකාර පෙළහැරකින්
ජෙනරාල්වරයා කැදවනගිරිගේ බව ලන්දේසි වාර්තාවල සඳහන් වේ. එතකොට හල්ක්ගේ ආචාරශීලීත්වය ගෞරවවන්තරයේ පිළිබඳ රජතුමා බිහිවින් සතුටු කරනවා. ආචාරශීලී ගතිපැතුම් මේ පුද්ගලයා තුළ තිබුණා ගෞරවවන්තරයට පත් වුණා රජතුමාගේ පවක්. ඉතින් දෙවන රාජසිංහ රජුගෙන් පසුව දෙවන විමලධර්ම සූරිය වීර පරාක්‍රම නරේන්ද්‍ර ඒ කියන්නේ කවුද ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහා ශ්‍රී විජය රාජසිංහ යන රජවරුන්ගේ කාලවලදී දෙවන දූත ගමන් සිදු වුණා කියලා සඳහන් කරනවා. එතකොට රජමහා ලන්දේසින් අතර ගැටුම් ඇති වූ විට කඩවත් වසා දැමීම ආදී දෙපාර්ශ්වය අතර සබඳතා පළුදු වීමක් තිබුණා. කඩවත් කියලා කියන්නේ මාර්ග පහළ අපි කියමුකෝ කඩවත කියලා කියන්නේ ඒක කඩවතක් තමයි. ඒ පාරවල් තමයි වහලා දාන්නේ නේද? උඩ රට රාජ්‍ය හරහා යන්න තියෙන මාවත් වසා දැමීමක් සිද්ධ කරලා තියෙනවා. මෙවන් දූත ගමන්වලදී බොහෝ විට ආණ්ඩුකාරවරුන්ගේ ලිපි රජු වෙතට ඉදිරිපත් කෙරුණි. රජුගේ දූතයෝද ඇතැම් අවස්ථාවල පහත රටට පැමිණ ලන්දේසින් මුණ ගැසුණ දූත ගමන්වලදී දෙපාර්ශ්වයට තෑගි භෝග හුමාරු කර ගැනීම සුහදත්වයේ බල කිරීම දූතයන්ගේ ඉල්ලීම් වලට අනෙක් පාර්ශ්වය ඇහුම්කන් දීම දෙපාර්ශ්වය අතර පවතින ගැටලු සාකච්ඡා කිරීම ආදී වැදගත් තැනක් ලැබුණි. ලන්දේසි ආණ්ඩුකාරවරයා හා රජු මුණ ගැසීම දුර්ලභ සිදුවීමක් බැවින් දෙපාර්ශ්වයේ අදහස් එක්තැන් වීමට මෙවදු දූත ගමන්නා ලිපි හුමාරු වීම බෙහෙවින් ඵලදායි විය. දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට ලිපි ලිවීමේදී තමා අන්න ගෞරවය දක්වන වැකි භාවිතා කරලා තියෙනවා. තමා ලංකාවේ අධිරාජ්‍යය බව සඳහන් කළේ ලන්දේසීන් එබඳු ලිපි ගනුදෙනුවලදී රජු ත්‍රී සිංහලාදීස්වර කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. මට සේවය කරන හිතවත් ලන්දේසි ජාතිය වැනි පාට යෙදු අතර ලන්දේසීන්ද රජුට ලියූ ලිපි ලිවීම අවසන් කළේ ඔබ වහන්සේගේ සුවච කීකරු සේවක යන පාට යොදා ගනිමි. ලන්දේසි දූත කිහිපයක් දූතයන් කිහිප දෙනෙකු උඩරට රජු හමු වීම ගැන වැදගත් තොරතුරු කිහිපයක් අපි මෙහෙම පහකින් සඳහන් කරමු. 1602 වල තියෙන උඩරට රජු වෙනා යගේ පළම විමලධර්ම සූරිය රජුරුව ලන්දේසි දූතයාණන් කවුද? ජොරිස් වෑන් ස්පීල්බර්ජන් අපි දන්න කෙනා. ඊට දූත ගමනට හේතුව තමයි වෙළඳ කටයුතු පිළිබඳ රජු සමග සාකච්ඡා කිරීම. ඊළඟ 1656 දී දෙවන රාජසිංහ රජු අමෙන්ඩවිල තියෙන ජෙනරාල් ජෙරාඩ් හල්ෆ් කියන එක්කෙනා දැන් අපි කතා කරපු එක්කෙනා රජු බැහැදගින ලෙස ලැබුණ ආරාධනය ඒ වගේට පැවති ගැටළු සාකච්ඡා කර ගැනීමට හැකියාව තිබුණා. 1688 දී එනවා දෙවන විමල ධර්මසූරි රජු කාලේ කලන් අල්බස් කියන දූතයන් රජු හාලන්දේසින් අතර නව කිවිසුමක් ඇති කර ගැනීමක් කට සාකච්ඡා කිරීමක් සිදු වෙනවා. 1721 දී සී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු කාලේ කොරනේරියස් ටැනල් කියන තැනත්තා ප්‍රවේණ රජුගේ විසව මිය යාම ගැන ලන්දේසින්ගේ සෝකය ප්‍රකාශ කිරීම සඳහා තමයි පැමිණෙන්නේ. දූත ගමන්වලදී තෑගි භෝග උපමාරු කර ගැනීමත් අපි බලමු මොන වගේ දේවල්ද තෑගි උපමාරු විදියට කරේ. 1656 වසරේ ජෙනරාල් ජෙරට් හල්ක්ගේ දූත ගමන ඇසුරින් ලන්දේසි දූතයා රජුට ලබා දුන් තෑගි තමයි මෙන්න මේවා. පෘතුගීසින්ගෙන් අත්කරගත් කොඩි ටිකක් ලැබිලා තියෙනවා. අශ්වයන් දෙදෙනෙකු, පර්සියානු දුනු ඊතල කට්ටල දෙකක්, සඳුන් රැව, ඊළඟට පර්සියන් බැටළුවන් දෙදෙනෙක්, තවත් සතුන් කීප දෙනෙකු තෑගි කරලා තියෙනවා ලන්දේසි දූතයා රජුට. එතකොට රජු ලන්දේසි දූතයාට දුන් තෑගි සම්බන්ධව කතා කරමු. රන්මාලයක් දීලා තියෙනවා, මුද්දා, රන්, පා, වැසුම් මාදරයක්. ඒකට රත්තරන් කර්මාන්තය කියන එක ලංකාව තුළ හොඳින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට මේ අපි බලමු සාමකාමී ප්‍රතිපත්තිය හා ගැටුම් වලින් වැළකීම කියන මාතෘකාවේ කුමක්ද කියලා. 1687 වසරේ දෙවන රාජසිංහ රජු මිය ගිය පසු ඔහුගේ පුත් දෙවන විමලධර්ම සූරිය රජු බලයට පත් විය. පිය රජුගේ උරුමය වූ රාජ්‍ය ආරක්ෂා කරගත් මෙතුමන් ලන්දේසින් සමග මිත්‍රශීලී කටයුතු කර ඇත. දෙපාර්ශ්වය අනුගමනය කළ ක්‍රියාමාර්ග කිහිපයක් අපි මෙහෙම සඳහන් කරමු. එකක් තමයි පහළ ගුරුමේ උපසම්පදා භික්ෂූන් ගෙන්වා ගැනීම හා ලන්දේසි නැව් ලබා දීම. පහළ ගුරුමේ උපසම්පදා භික්ෂූන් ගෙන්වා ගැනීමට ලන්දේසි නැව් ලබා දීමක් සිද්ධ කරලා තියෙනවා. මොන සහාය පළ කර අවස්ථාවක්. ඊළඟට තමයි පිටිකල් කෝරළේ කුරුඳු තැලීමට ලන්දේසින්ට පනවා තිබූ තානම ඉවත් කිරීම. එහෙනම් පිටිකල් කෝරළේ කියන ප්‍රදේශය තුළ ලන්දේසින්ට කුරුඳු තැලීම තහනම් කරලා තිබුණා. ඒක ඉවත් කිරීමක් සිද්ධ කරනවා රජතුමා විසින්. රජුගේ කුරුඳු පුවක් ඇතුළු වෙළඳ සමාගම් මගින් මිලදී ගැනීමට එකඟ වීම.
රජුගේ කුරුඳු බුවක් ඇතුළු වෙනද සමාජය රජුගේ කුරුඳු බුවක් ඇතුන් වෙනද සමාගම මගින් මිලදී ගැනීමට එකඟ වීම මේ ගොඩාක් මේ රජතුමා වෙනදා කරේ ඉන්දියාවට වගේ තමයි දැන් මේගොල්ලන්ට වෙනදාන් කිරීමට කැමැත්ත පළ කරනවා ඊළඟට දෙවන විමලදාන සූරිය රජු ගෙන් පසු එතුමාගේ පුත් වී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු බලයටපත් වෙනවා මෙතුමා කොණ්ඩසාලේ කුමාරයා කියලා හඳුන්වනවා මෙම අවදී ලන්දේසින් සමග පැවති සාමකාමී සම්බන්ධතා කෙමෙන් පළදු වෙන බව කීපවතාවම දකින්න හම්බෙනවා මේ කාලයේදී උඩරට රජු කල්පිටිය පුත්තලම් වැනි වරායන් හරහා පුවක් ඇතුළු හා ඇත්තල ඉන්දියාවට යවමින් වැඩි වශයෙන් වෙළඳ කටයුතු නියලී ඇත මේ තමන්ට මහත් පාඩුවක් ලෙස ලන්දේසියු සියලු වරායන් වසා දැමීමක් සිද්ධ කරනවා එතකොට උඩරට වෙළඳාමට බාධා පැමිණීමක් තමයි වෙන්නේ ඊට ප්‍රතිචාර වශයෙන් රජුද සිය ප්‍රදේශ හරහා ඇතුම් ගෙන යාම තහනම් කොට කුරුඳු ඇතුළු කුළුබොඩු වැඩි වර්ග හා උඩරට නිබඳවන ආහාර වර්ග ලන්දේසින්ට විකිණීම සඳහා උඩරට යන තිබූ ඊටකට අපුරල දානවා එහෙනම් දෙපැත්තම මොනවද කරන්නේ යම් බාධා සිදු කිරීම සිද්ධ කිරීමක් දරනවා මේ වන විට ලන්දේසින් පාලනය පැවති ප්‍රදේශවල විසූ ජනයා ලන්දේසින්ගේ ක්‍රියාමාර්ග ගැන කලකිරී සිටි බව එහෙනම් ලන්දේසින්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ලන්දේසි පාලන ප්‍රදේශවල හිටපු ජනතාව කලකිරීමකින් තමයි සිද්ධ වෙන්නේ. ඕන් විසින් පණවල ලද පීඩාකාරී බදු ඊළඟට බදු අය කරන්න විසින් ප්‍රමාණයට වඩා මුදල් අය කිරීම කුරුඳු තලන්නට මුහුණ දීමට සිදු වෙ තිබූ බලවත් අසහනකාරී තත්ත්වයන් නිසා ජනතාව කලකිරීමකට පත් වෙලා තිබුණේ. මේ තත්ත්වය නිසා ලන්දේසි පාලන ප්‍රදේශ කිහිපයක කැරලි කෝලාහල තැන් තැන් වල ඇති වෙන්න පටන් ගන්නවා. මේවත් කරන්නේ මොකද්ද? ලන්දේසියෝ බලය යොදලා මැඩ පැවැත්වීමක් සිද්ධ කරනවා. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා මුල් රජවරුන්ගේ සිරිත් අනුගමනය කරමින් දකුණු ඉන්දියාවේ නායකර වංශික කුමාරයන් ගෙන්වාගෙන අගබිසව කරගන්නවා මේ නිසා බොහෝ නායකර වංශිකයන් දිවයින්ට පැමිණෙමින් අතර ඔහු රජයේ උසස් තනතුරු ලබාගෙන උඩරට පදිංචි සිටිය රජවංශලේද ඔවුන්ගේ බලය වැඩි වෙමින් පැවති යුගයක් තමයි මේ 1739 වසරේදී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු මිය ගිය අතර එතුමාට පුතුන් නොසිටි නිසා නායකර වංශික අගබිසවගේ සහෝදරයෙකු වන ශ්‍රී විජය රාජසිංහ යන නමින් රාජ්‍යත්වයට පත්විය. මේ අනුව පළමු විමලධර්ම සූරිය රජුගෙන් ඇරඹි රාජ පරම්පරාව ඔතනින් අවසන් වීමක් සිද්ධ වෙනවා. ඊළඟට යන්නේ බිසවගේ සහෝදරයාට යන රාජ බලවතක් බවට තමයි පත් වෙන්නේ. ඊළඟට අපි ඊළඟ පාඩමින් ලන්දේසින් උඩරට ආක්‍රමණය කිරීම සම්බන්ධව කතා කරමු. එතකොට අපිට පාඩම සම්බන්ධව ඉදිරියට ලන්දේසි පාලනය සම්බන්ධව අපිට අවසන් කරගන්න පුළුවන් ඒ පාඩම් කොටසින්. ඊළඟට අපි එම් පාඩමින් හමු වෙන තුරු සියලු දෙනාටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට ප්‍රශ්නාවලියක් මේක තුලින් ලබා දීලා තියෙනවා. ඒ ප්‍රශ්නට පිළිතුරු ලියලා මේ ධර්ම වැඩි කරගන්න අනිසා ඉල්ලා සිටිනවා. ඉතින් ඔබට තවත් මතක් කිරීමක් කරන්න ඕනේ මේ YouTube channel එක ඔබට මේව වීඩියෝ එකක් දමපු ගමන් දැනගන්න නැත්නම් message එකක් එන්න කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඔය bell icon එකක් තියෙනවා ඒ පහලින් ඒ bell icon එක touch කරන්න subscribe කියලා button එකක් තියෙනවා ඒ button එකත් touch කරන්න මොකද ඔබට මේ channel එකකින් එන පණිවිඩ ඔක්කොම සියල්ලම නැත්නම් ඉතිහාසය සම්බන්ධ පාඩම් ඉක්මනින් බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා ඒ සඳහා. එහෙනම් මම අදට නැවතත් අපි අලුත් පාඩමකින් හමු වෙනවා. හරි, ආයුබෝවන්.